අලුත අයබවන් හැමෝටම සුබ රාත්‍රිය අපි වැඩ පටන් ගමු. එතකොට අද දවසේ අපි රිවිෂන් එක මේ විදිහට පවත්වා ගන්නවා. ඊයේ අපිට වෙන රටේ ඇතුළත අපි සිද්ධාත්ත එක්ක ඇන්ජලි මීඩියාත් එක්ක අද සහ දවස් දෙකේ තුන ගැටලු සාකර තත්ත්වයක් එක්ක අපි තුර අද රිවිෂන් එකේ කොටසක් ඒකට අපි ආයතන තුළ වැටුවා. ඉදිරි කොටස ඒ කොටසට අදාළ ඉදිරි කොටස අපි තුර අද රෑ මේ වෙලාවේ ආත කරගෙන යනවා. ඒතර මේ අරහා නැත්නම් ප්‍රධාන වශයෙන් මට පහසු නිසා සම්බන්ධ වෙන්න ඉතර යුනිට් බයි හරහා ආවට වැඩසටහන කරගෙන යනවා. ඒතකොට පුතේ අපි මේ වෙනකොට සාකච්ඡා කරා ප්‍රධාන වශයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගේ 2020 අපසර සැස්පරේ වාර්ගයට දෙනවද තුන්වෙනි වාර පරීක්ෂණයේ දාතුන වසරට අදාළව තුන්වෙනි වාර පරීක්ෂණයේ පේපර් එක ඉතින් තුන්වෙනි වාර පරීක්ෂණයේ පේපර් එකට අදාළව අපි මේ වෙනකොට MCQ පේපර් එකේ MCQ 47ක් සාකච්ඡා කරලා තියන්නේ ආයතනය තුන මේ ක්‍රීටිකේ ඉඳන් සහ අපි ඉදිරියට පාස් එක කරගෙන යන තම නේලාවේ සම්බන්ධයෙන් හැමෝටම එතකොට නැවත වතාවක් අයවන් කියලා පිළිගන්නවා. ඒ වගේම එතකොට අපි පාර්ලිමේන්තුව සම්බන්ධ වෙමු. මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ 47 වෙනි ප්‍රශ්නය. 47 වෙනි ප්‍රශ්නයේ අපි විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය පිළිබඳව සත්‍ය ප්‍රකාශය හෝ ප්‍රකාශ සම්බන්ධ තමයි අපි කතා කරේ. විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය පිළිබඳව සත්‍ය ප්‍රකාශය හෝ ප්‍රකාශ විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය විතර අපි දෙන්නේ තුල ගොඩනගා ගන්නවම ප්‍රධාන ආරක්ෂක යාන්ත්‍රණ දෙකක් තියෙනවා. එකක් අපි බාහිර ආරක්ෂණය නැත්නම් ස්වභාවික ආරක්ෂණය විතර අපි කතා කරනවා. අනික විශිෂ්ට ආරක්ෂක නැත්නම් පරිපූර්ණ ප්‍රතිශක්තිකරණය හා සම්බන්ධව සාකච්ඡා කරනවා. ඒ වගේ ආරක්ෂක යාන්ත්‍රණ හා සම්බන්ධව සාකච්ඡා කරමු. අපි ප්‍රධාන වශයෙන් විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය කියන එක සම්බන්ධව සාකච්ඡා කරමින් සිටියේ බලන්න ඒ කොටසෙන් අපිට කියනවා විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය සෑම ධාරකයක තුලම දැකිය නොහැකි කියලා කියනවා. ඒක විශේෂ අපි ගන්න ඇත්ත ප්‍රකාශය නැත්නම් සත්‍ය ප්‍රකාශය වන්නේ. ඒක සත්‍ය ප්‍රකාශය හා සම්බන්ධව සලකද්දී විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය සම්බන්ධව සැලකද්දී ද විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය සෑම ධාරකයක් තුළම දැකිය නොහැකි සාමාන්‍ය එක සැරේක ආකාරය අපි ගත්තොත් එහෙම ඒ වගේ ආකාරවල අපිට විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණ බලා ගන්න අමාරුයි. හැබැයි ගොඩක් දුරට ජීවීන් තුළ අපි ප්‍රධාන වශයෙන් ආරක්ෂක යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ ආරක්ෂක යාන්ත්‍රණ අතර විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය අපිට කියනවා සෑම ධාරකයක් තුළම දැකිය නොහැකි කියලා. අපි සාමාන්‍යයෙන් ධාරකයන් තුළ අපිට බලා ගන්න පුළුවන් විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය නැහැ. සියලුම ජීවීන් තුළ විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය බලා ගන්න අමාරුයි. එතකොට ඒ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම බී ප්‍රකාශය වසංගත රෝගයක් පැතිර යන අවස්ථාවලදී එම ආසාදන වලින් කෙටි කාලයකින් ආරක්ෂා වීමට කෘත්‍රිම සක්‍රීය පරිචිත ප්‍රතිශක්තිකරණ ක්‍රම භාවිතා කරයි. ප්‍රධාන වසංගත රෝගයක් පැතිර යන අවස්ථාවලදී එම ආසාදන වලින් කෙටි කාලයකින් ආරක්ෂා වීම කෘත්‍රිම සක්‍රීය පරිචිත ප්‍රතිශක්තිකරණ භාවිතා කරන කෘත සාමාන්‍ය අපි පාවිච්චි කරන්නේ කෘත්‍රිම අක්‍රීය වර්ජිත ප්‍රතිශක්තිකරණය තලෙක් ප්‍රකාශය වලදී විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය වර්ජිත ප්‍රතිශක්ති අධිකරයි. හරියටම හරි අපි දේහය තුළ ක්‍රියාත්මක විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය අපි දේහය තුළ අපි කියන වර්ජිත ප්‍රතිශක්තිකරණය ප්‍රධාන වශයෙන් වර්ජිත ප්‍රතිශක්තිකරණය කියලා අපි ගත්තාම වර්ජිත ප්‍රතිශක්තිකරණය යටතේ අපි කතා කරනවානේ කෘත්‍රිම පරිචිත අපි ඉස්සරහට යන මේක වර්ජිත ප්‍රතිශක්තිය ස්වභාවික සහ කෘත්‍රිම කියලා. පරිධි ප්‍රතිශක්තිකරණයේ ආකාර දෙකක් තියෙනවා. ස්වභාවික පරිධි ප්‍රතිශක්තිකරණය සහ කෘත්‍රිම පරිධි ප්‍රතිශක්තිකරණය කියලා ප්‍රධාන ප්‍රතිශක්තිකරණය. ස්වභාවික පරිධි දෙක ගත්තාම නැවත ස්වභාවික පරිධි අක්‍රීය සහ
ස්වභාවික සක්‍රීය ශක්තිකරණය කරන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කෘත්‍රිම වර්ජිත ගත්තාම ඒකත් කෘත්‍රිම වර්ජිත අක්‍රීය ශක්තිකරණය සහ කෘත්‍රිම වර්ජිත සක්‍රීය ශක්තිකරණය කරන වෙන කරන පුළුවන් කර වර්ජිත ශක්තිකරණය හා සම්බන්ධව සලකන්නේ මේක ස්වභාවික කරගෙන දේහය තුළම ගොඩනගෙන ප්‍රතිශක්තිකරණය කියලා සලකන්නේ. තමයි කෘත්‍රිම ශක්තිකරණය කියන්නේ බාහිරින් දේහයට ලබා ගන්න ප්‍රතිශක්තිකරණය කියලා තමයි මේක හඳුන්වන්නේ. තව එකදී අක්‍රීය සහ සක්‍රීය කියලා අපි කියනවා. සක්‍රීය අවස්ථාවේදී නිමිති දේහ ගන්නවා, අක්‍රීය අවස්ථාවේදී අපි කියන්නේ පාවිච්චි කරන්නේ අක්‍රීය කරනවා, බලහින්නද බල විහිින කරනවාද, සුදු ජීවීන් අතුල් කරගෙන අපි දේහය තුළ දීතමයි සක්‍රීය ප්‍රතිශක්තිකරණය ගොඩනගා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට විශිෂ්ට ආරක්ෂක ප්‍රතිශක්තිය පරිජිත ප්‍රතිශක්තිකරණය ඉදිරියට කියලා කියන ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් ලැබෙන්න ගන්න පුළුවන්. ඒ වගේම සමහර රසායනික ද්‍රව්‍ය දේහයට ඇතුළු වීම විශිෂ්ට ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇති කිරීම හේතු වේ. සමහර රසායනික ද්‍රව්‍ය දේහයට ඇතුළු වීම විශිෂ්ට ප්‍රතිශක්තිකරණය. අපි දැන් සමහරලාට ඇතුළු කරගන්න දේහයට ඇතුළු කරගන්න සමහර රසායනික ද්‍රව්‍යයන් අපි කියනවා විශිෂ්ට ප්‍රතිශක්තිකරණයට ඇති කරන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන දේවල් පිට අපිට ගන්න පුළුවන්. අතල 47 අපේ ගන්න සමහර රසායනික ද්‍රව්‍ය දේහයට ඇතුළු වීම ඒක හරිය ප්‍රකාශයක්. අපිට කෘතිම සංශ්ලේෂණය කරන දේවල් රසායනික ද්‍රව්‍ය පිට අපිට ප්‍රතිශක්තිකරණය කරන්න ගැනීම සඳහා අපිට දේහය ඇතුළු කර ගන්න පුළුවන්. ඒක නිවැරදි ප්‍රකාශයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඊ ප්‍රකාශයෙන් අපිට කියනවා ජීවියෙකු තමා විසින්ම තම ප්‍රතිලිය නිබලවයි නම් ඒ ස්වභාවික ප්‍රතිශක්තිකරණය නම් වේ. ඒක ජීවියෙකු තමා විසින්ම තම ප්‍රතිලිය නිබලවයි නම් අපිට කියනවා ඒ ස්වභාවික ප්‍රතිශක්තිකරණය ජීවියෙකු තමා විසින්ම ස්වභාවික ප්‍රතිශක්තිකරණයේදී අපි කරන්නේ තමා විසින්ම ප්‍රතිශක්තිකරණය නැත්නම් ප්‍රතිලිය නිබදවීමක් නම් සිද්ධ වෙනවා. හැබැයි එතෙන්දී සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණය ගොඩනගද්දී ස්වභාවික ප්‍රතිශක්තිකරණයේදී එක්ක අක්‍රීය කරන නැත්නම් අක්‍රීය අවස්ථාව සහ සක්‍රීය අවස්ථාව කියන්නේ මාගෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණය සහ මාගෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණයේදී නිමිති දේහ අම්මාගේ දේහය තුළ තමයි ප්‍රතිදේහය හදන්නේ හදලා දරුවර ඇතුළු වීම සිදු වෙනවා. එතෙන්දී සක්‍රීයව අපේ නිමිති දේහය අතට තමයි දේහය ඇතුළු වෙන හැබැයි ඉගාවට මුදෙන්නේ අපේ දේහය තුළ. දැන් ඔය කපොල සාරම් පල සම්බුල් ගාය වගේ අවස්ථා ගත්තොත් එන්නේ අපේ දේහය තුළ දී තමයි ප්‍රතිශක්තිකරණය නිපදවලා ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියාත්මක වීම සිදු වෙනතර ප්‍රධාන වශයෙන් තවද අපිට කියනවා ජීවියෙකු තමා විසින්ම තම ප්‍රතිදේහ නිපදවයි නම් ඒ ස්වභාවය නෑ අම්මා විදේහය තුළ නිපදවලා අපේ දේහයට ඇතුල් කරනවා කර්ණ බන්ධය හරහා හෝ මෞඛ්‍ය හරහා ඇතුල් වෙන පුළුවන්. එහෙම ඇතුළුණා ඒක අපි සලකන්නේ මොන විදිහද? ස්වභාවික ප්‍රතිශක්තිකරණයක් විදිහට තමයි අපි ප්‍රධාන වශයෙන් සලකන්නේ. ඒකට 47 අපිට ප්‍රධාන ප්‍රකාශය නේ 47 ප්‍රධාන ප්‍රකාශය විදිහට අපිට ගන්න පුළුවන්. ඒ ප්‍රකාශය නිවැරදි, සී ප්‍රකාශය නිවැරදි, ඩී ප්‍රකාශය නිවැරදි පිළිතුර විදිහට අපිට දෙක බාර ගන්න පුළුවන්. පිළිතුර විදිහට දෙක බාර ගන්න පුළුවන්. එතකොට ඊ ප්‍රකාශයේ වැරදි ප්‍රකාශයක් විදිහට අපි සලකන්නේ. ඒක 47 උත්තරේ වෙන්නේ දෙක. අලිසට පහත ඒ වාතරෙන් මිනිසාගේ ඍජු දේහ ඉරියව්ව සඳහා දායකත්ව දෙන ලක්ෂණ හෝ ලක්ෂණ අහනවා. පාසලනේ මිනිසාගේ ඍජු දේහ ඉරියව්ව කියන්නේ ඍජු කාය විලාසයේ පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වෙන ලක්ෂණ යනවානේ. කශේරුවේ ඇති වක්‍ර වීම ප්‍රධාන වශයෙන් මිනිසාගේ කශේරුව හා සම්බන්ධව අපි ගත්තාම අපි කියන කශේරුව තුල අපිට බලා ගන්න පුළුවන් ප්‍රාථමික වක්‍ර සහ ද්විතීක වක්‍ර. කශේරුවේ බලා ගන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් උපදිනකොටම මේක තියෙන්නේ ප්‍රාථමික වක්‍ර නැත්නම් මුල් වක්‍රය විතරයි තියෙන්නේ. නමුත් මාස 3ක් කර ගියා මොකද වෙන්නේ? නිර්මාණය වෙනවා මෙතනදී ග්‍රයිවි වක්‍රය. ඔයිද එතන මුල් වක්‍රය නිර්මාණය වෙන්නේ ග්‍රයිවි වක්‍රය. මේක මාස ග්‍රයිවි වක්‍රය මාස 3කින් විතර ඇති වෙන්නේ. එතන මේ වක්‍රය ඇතිවීමත් සමගම වෙන්නේ අපිට ඉස ඍජු කිරීමේ හැකියාව ලැබෙනවා. ග්‍රයිවි වක්‍රය මේක ද්විතීක වක්‍රය. එහෙනම් මුල් පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට නිර්මාණය වෙනවා කියන්නේ ඒක අපි සලකන්නේ ද්විතීක වක්‍රයක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම
ආයිගාවදින් මාස 6කටක් වුණාම මෙන්න මේ විදිහට මෙතනින් ඇති වෙනවා තවක්ය. දැන් මේක අපි කියනවා කටිවක්ය. දැන් ඩයිවි මෙතන තියෙනවා මෙතන පුරස් ඒ වගේම මෙතන කටි මෙතන ත්‍රිකාස්තික. එතන කටියේක මාස 7ක් 8ක් වගේ කාලයකදී නිර්මාණය වෙන්නේ. කටිවක්ය මාස 7ක් 8ක් කාලයකදී මෙන්න මේ දෙක අපි සලකන්නේ ද්විතීක වක්‍රයද. ඒ වගේම උගස් වක්‍රය සහ මේ ත්‍රිකාස්තික කියන වක්‍ර දෙක අපි සලකන්නේ තුළ කශේරුව මුලින් තිබිච්ච පැත්තමයි තියෙන්නේ. අපි ඒවා ප්‍රාථමික වක්‍ර විදිහට සලකන තුළ කශේරුවේ ප්‍රධාන වශයෙන් අපිට වක්‍ර බලා ගන්න පුළුවන් හතරක්. ඒ වක්‍ර හතර වෙන්නේ තුළ ගයිවි පුරස් කටි ත්‍රිකාස්තික කියලා කියන වක්‍ර හතර ප්‍රධාන ප්‍රදේශයන් ගත්තොත් කශේරුව අපිට බලා ගන්න පුළුවන් ගයිවි උගස් කටි ත්‍රිකාස්තික සහ අනුරිකාස්තික කියලා. නමුත් අපිට වක්‍රෙන්ද අපි ගත්තොත් වක්‍ර හතරයි අපිට සාමාන්‍යයෙන් කශේරුව තුළ බලා ගන්න පුළුවන්. ඒ වක්‍ර හතරෙන් අපි ප්‍රධාන වශයෙන් කියනවා ගයිවි සහ කටි වක්‍ර ද්විතීක වක්‍ර විදියට උගස් සහ ත්‍රිකාස්තික වක්‍ර පාදනික වක්‍ර විදියට සලකන අතර කශේරුවේ සාමාන්‍ය පුතේ වක්‍ර ඇතිවීම කියන ක්‍රියාවලිය සමග හිස මේ කියන්නේ කඳ ඍජු නැත්නම් ඍජුකාය විලාසය පවත් ගන්න ප්‍රධාන වශයෙන් වැදගත් ලක්ෂණයක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට ඍජු දේහීයව සඳහා කශේරුවේ වක්‍ර අනික වක්‍ර ඇතිවීමත් එක්ක මොකද වෙන්නේ අපිට පුළුවන් මේ බල තරගෙන කියන්න දැන් ඉන්න නැත්නම් ඍජු ඉරියව නැත්නම් මේ ඍජුකාය විලාසය පවත් ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. ක්‍රමයෙන් පහකරන කශේරුකා දේහයේ විශාලත්වය වැඩිවීම එකකට දෙවත් නේද ඉහළින් ඉඳන් පහළට යද්දී කශේරුව කියන ලක්ෂණයක් තමයි අපි කියන කශේරුකා මොකද වෙන්නේ පිළිවෙල ඉන්න තන් කශේරුකා ටික 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 මොකද වෙන්නේ කශේරුකා දේහය විශාලයි. අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම ගෛනික කශේරුකා වල කශේරුකා දේහය සීනලා තියෙන්නේ. මේ වගේ දේවල් සාමාන්‍යයෙන් අපි සලකන්නේ ඇට්ලස් එක ගත්තොත් එහෙම ඔයගෙන් තියෙනවා මේකේ විශාල කශේරුකා ජිබ්‍රා තියෙන්නේ. ඔවුන් විතරනේ කශේරුකා දේහය සීනලා තියෙන්නේ. ඒ සීන වෙච්ච කශේරුකා දේහයක් තමයි අපිට බලා ගන්න පුළුවන් ගෛනී වගේ කශේරුකා වල හැබැයි පහළට එද්දි මොකද වෙන්නේ ඒ කශේරුකා වල අපිට බලා ගන්න පුළුවන් විශාල කශේරුකා දේහයක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේක අපිට ඍජු ඉරියව නැත්තම් පවත් ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. කශේරුවේ මොනවාද කශේරුක විශාල ඉහළින් ඉඳන් පහළට යද්දි විශාල කශේරුකා දේහයක් ලැබීම ඍජුකාය විලාසය පවත් ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් නැත්තම් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකෙනවා. එකක් තමයි අක්ෂේ කශේරුකාවේ තියෙන දන්තාකාරවසරය. අක්ෂේ කශේරුකාවෙන් මේක විතර පිළිගන්නේ මේ ඇට්ලස් එකනේ. දැන් පළවෙනි ගෛනික කශේරුකා හතක් තියෙනවා, පුරස් කශේරුකා 12ක් තියෙනවා, කටි කශේරුකා 5ක් තියෙනවා, විතර ත්‍රිකාස්තික කශේරුකා 5යි, අනුත්‍රිකාස්තික කශේරුකා 4යි. මේක තනි කැලලක් විතර තියෙන්නේ. මේක සංයුක්තයක් විතර තනි කොටසක් විතර තියෙන්නේ. සාමාන්‍යයෙන් එතකොට මෙන්න මේ කශේරුකා වල හත්වෙනි කශේරුකා හතක් තියෙන ගෛනික කශේරුකා වල පළවෙනි කශේරුකාව තමයි අපි හඳුන්වන්නේ ඇට්ලස් කශේරුකාව. පළවෙනි ගෛනික කශේරුකාව තමයි ඇට්ලස් කශේරුකාව. දෙවෙනි ගෛනික කශේරුකාව වෙන්නේ අක්ෂේ කශේරුකාව. බලන්න මෙතන දන්තාකාර ප්‍රසරයක් බලාගෙන පුළුවන් අපිට ඔයගෙ තියෙන උඩ දන්තාකාර ප්‍රසරයක් එක තියෙන අක්ෂය කශේරුකාව. එතකොට අක්ෂය කශේරුකාව ගියන සම්බන්ධය වෙන්නේ මෙන්න මේ ඇට්ලස් එකත් එක තමයි සම්බන්ධය වෙන්නේ. එතකොට මේක නිසා හිස දෙපසට ධානය කිරීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මේ අක්ෂය කශේරුකාව කියලා කියන එක. එතකොට ඒක ඍජුකාය විලාසය පවත් ගැනීම සඳහා දායකත්වයක් විදිහට අපි සලකන්නේ නැහැ. බද්ධ වූ ත්‍රිකාස්තික කශේරුකා මරිය ත්‍රිකෝණාකාර ත්‍රිකාස්තියක් සැදීම බද්ධ වූ කශේරුකා. මේ කශේරුකා ටික නැත්තම් ප්‍රධාන වශයෙන් ත්‍රිකාස්තික කශේරුකා අපි සලකනවා සංයුක්ත අපිට තියෙන්නේ කශේරුකා පහම සංයුක්ත වෙලා ඔන්නගේ ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන්නේ. ඔයදියාන ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන්නේ. ඒත් මෙන්න මේකට තමයි සම්බන්ධ වෙන්නේ මේ විදිහට මේ සෝනි මේකලා සම්බන්ධ වෙන්නේ. එතකොට මේකට සම්බන්ධ වෙද්දී මේක මෙතන අපිට බලා ගන්න ඕන මෙන්න මේ කශේරුකා හතරක සංයුක්තියක් විදිහට කශේරුකා හතරක සංයුක්තියක් විදිහට අපිට බලා ගන්න පුළුවන්
අනුත්‍රිකාස්තිය වාක සංයුක්තියක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතල ත්‍රිකාස්තිය කියන මේක ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන මේ කෂේරුවේදී කියන බර මොකද මේ ඔස්සේ ඇවිල්ලා මෙතන යනවා. ඉතල ඔය දෙය යනවා. පාදවල බර බර මෙතන යනවා. ඒතොර මේන බර ඉතල මේ මෙතන යනවානේ මේ ත්‍රිකාස්තිය ආවමයි සාමාන්‍ය මෙතන යනනේ. ඒතොර මේන කෂේරුවේ ඉහළින් යන ඉන බර විශාල උත්තර සන්දාන මොනවා මේ විශාල උත්තර සන්දාන මොනවත් කියන්නේ ඉස්තවල සමග සන්දානින් උදාරව ඉස්කවල සිරස්ව පවත්වා ගැනීම සඳහා දෙවියන් ඉස්කවල ඍජුව පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙනවා මේ ඇට්ලස් කෂේරුකාවද උත්තර සන්දාන මුහුණක් ලැබීම මතක විශාල උත්තර සන්දාන මුහුණක් අපිට බලා ගන්න පුළුවන් ඇට්ලස් කෂේරුකාව මතක ඒ නිසා අපිට කෂේරුව මත ඉස්කවල සමතුලිතව පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙනවා එතකොට ප්‍රධාන වශයෙන් අපි කියනවා ඍජු ක්‍රියාව පවත්වා ගැනීම සඳහා දායකත්වය ඍජු ක්‍රියාව කියලා කියන්නේ අපි මුදලෙක ඍජු කායිකලා නැත්නම් කඳ ඍජුව පවත් ගන්න ප්‍රධාන වශයෙන් දායක වෙන ලක්ෂණ තමයි එකක් තමයි කෂීරණය අප්‍රවාදින එක ඉහළින්නම් පාඩ යද්දී කෂීරුකා දේහය විශාල වෙන එක ඒ වගේම මේ සංයුක්ත වෙලා තියෙන්නේ සෝනි මේකත් එක්ක මේ ත්‍රිකාස්තිය කියලා කියන කොටස එහා බලත් නැත්නම් බල බෙදා හැරීම වෙන කාරණා ටික උත්තර පහ ප්‍රකාශයක් ලැබෙන ගන්නිය. ඒතරේ පහ 48 උත්තරය වෙනකොට පහ. එතස 49 ශීරණයේ සම්බන්ධව නිවර්දි ප්‍රකාශනය. අපි ශීරණයේ කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ස්තර ගාන්ති මගින් කිරි නිපදවලා පිටතන නිදහස් කිරීමේ ක්‍රියාවලිය. අපි සාමාන්‍යයෙන් ශීරණයේ කියලා හඳුන්වන්නේ ශීරණාදී නැත්නම් ස්තර ගාන්ති වලින් කිරි නිපදවලා නිපදවීමයි නිදහස් කිරීමයි කියලා කියන කාරණා දෙකම මේකට අයිති වෙන්න ඕනේ. ඒතර කිරි නිපදවා නිදහස් කිරීම කියලා කියන ක්‍රියාවලිය අපි බොදුවේ හඳුන්වනවා මොකක්ද කියලා ශීරණය කියන ක්‍රියාවේදොට යම් කිසි අපි ප්‍රධාන වශයෙන් ශීරපායින් සලකද්දී ශීරපායින් ගේදොට අපි කියන්නේ ස්තන ගන්ති වලින් කිරි නිපදවා නිදහස් කිරීම කියන ක්‍රියාවලිය අපි බොදුවේ හඳුන්වනවා මොකක්ද ශීරණය කියලා එතකොට ශීරණය සම්බන්ධව වැරදි ප්‍රකාශ කරනවා ශීරණය සම්බන්ධව වැරදි දර අපිට හොයන්න දෙන්නේ වැරදි දාරු උපද සමග ප්‍රොජෙස්ටරෝන් මට්ටම පමණක් පාර වැසීම නිසා කිරි නිපද වීම ආරම්භ වේ. ඉතින් අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය යන්නේ දාරු උපද සමග සාමාන්‍යයෙන් අපි කිරි පිටතට විදීම කියලා කියන ක්‍රියාවලිය පාලනය කරන්න පුතේ මේකෙදී ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා මේ ඔක්සිටොසින් කියලා කියන හොමෝන් එක නේද? හයිපොතලමසෙන් නිපදවලා අපල පිටියුටරි ගබඩා කළ තියෙන ඔක්සිටොසින් එක තමයි දරු ප්‍රසූතිය කියන ක්‍රියාවලියේදී ගර්භාෂයේ මයෝමෙත්‍රියේ පේශි සංකෝචනය කියන ක්‍රියාවලිය පවත්වාගෙන යන දායක වෙන්නේ ගර්භාෂයේ මයෝමෙත්‍රියේ පේශි සංකෝචන ක්‍රියාවලිය පවත්වාගෙන යන දායක වෙන්නේ මොකද හයිපොතලමසෙන් නිපදවලා අපල පිටියුටරියේ ගබඩා කළ තියෙන ඔක්සිටොසින් කියන හොමෝන් එක ඒ වගේම ඔක්සිටොසින් එක අපි කියන්නේ ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයට දායක වෙනවා කියලා අපි සලකන්නේ ඒ වගේම මෙතනදී අපි කියනවා ඒ මොනවාද මේ ඉස්තර ගන්ති මත ක්‍රියාත්මක කරන දැන් දරු ප්‍රසූතිය කියලා කියන ක්‍රියාවලිය සිද්ධ වුණාට පස්සේ ඉතල දරු ප්‍රසූතියෙන් පස්සේ කිරි පිටතර විදීම කියන ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ ඔක්සිටොසින් කියලා කියන හොමෝන ඔක්සිටොසින් ආරා කිරි පිටතර නිදහස් කිරීම දැන් කිරි පිටතර විදීම කියන ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් ආධාර වෙනවා ඔක්සිටොසින් කියලා කියන හොමෝන එක. ඒතකොට දරු උපත සමග ප්‍රොජෙස්ටරෝන් මට්ටම පමණක්
පහළ වැසීම නිසා කිරි නිපද වීම ආරම්භ වේතර සාමාන්‍යයෙන් කිරි නිපද වීම කියන ක්‍රියාවලිය ස්තන ග්‍රන්ථි වලින් සිදු කරන ක්‍රියාවලියක් මේ සඳහා දායක වෙන්නේ මාද්ද ප්‍රධාන වශයෙන් ප්‍රොලැක්ටින් කියන හයිපොත මේකෙදි කිරි නිදාස් කිරීමට දායක වෙන්නේ ඔක්සිටොසින් වලට කිරි නිපද වීම කියන ක්‍රියාවලියට දායක වෙන්නේ ප්‍රධාන වශයෙන් අපි කතා කරන මොනවාද මේ පිටියුටරි නිපදවන ප්‍රොලැක්ටින් කියන හොමෝන් එක වගේ තමයි කිරි නිපද වීම කියන ක්‍රියාවට දායක වෙන්නේ දාරුපදස්සමක රජිස්ටර් මතම ගැන් ඒ අර නිෂේධක බලපෑම දෙන්නේ අයින් වෙලා යනවා තමයි නිෂේධක බලපෑම අයින් වෙලා යනකොට ඉතල කිරි නිපද වීම ආරම්භ වීම සිදු වෙනවා කියලා කියන අතර මේකෙදි දාරුපදස්සමක රජිස්ටර් මතම පමණක් පාල යනවා අන්න එතන පොඩි ගැටලුවක් වෙනවා රජිස්ටර් මතම පමණක් පාල වෙන සීන් නිසා කිරි නිපද වීම ආරම්භ වෙයි ඒකේ මොනවද කියන්නේ උත්තරේ පමණක් අපි දිර දෙන්නේ අර පාල වෙන සීන් නිසා දරුවා කිරි උරා වීමෙන් යන අපර පිටුවෙන් දාස ඔක්සිටොසින් මගින් කිරි නිපද වීම එක වැරදි. ඒක පැහැදිලිව වැරදි. එතන කියන්නේ මේ ඔක්සිටොසින් වලින් කරන්නේ කිරි නිපද වීම කියන ක්‍රියාවලිය නෙවෙයි කිරි පිටතට විදීම කියන ක්‍රියාවලිය උත්තේජන කිරීම සඳහා දායක වෙන මේ ප්‍රකාශය වැරදි. ඒ වගේම සී ප්‍රකාශය කිරි සංශ්ලේෂණය සහාය සඳහා බලපාන ප්‍රධාන හෝමෝන වන්නේ ප්‍රොලැක්ටින්. ඒක ආවේ ස්තනගාන්ති මත ක්‍රියාත්මක වෙලා කිරි නිපද වීම සහ ස්වාභාවික කිරීමේ කියන ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙනවා ප්‍රොලැක්ටින් කියලා කියන හෝමෝන එක. ඒක කිරි සංශ්ලේෂණය හා ස්වාභාවික සඳහා බලපාන ප්‍රධානම හෝමෝනය ප්‍රොලැක්ටින්. ඒක හරි. ඒ වගේම ඒ ස්නායු හෝ හෝමෝන මේ මගින් පාලනය කරයි. ඔව්. කිරි නිපද වීම සඳහා තම දායක වෙනවා ප්‍රොලැක්ටින් වගේම මේ දරුවෙකු කිරි උරා වීමේ කියන ක්‍රියාවලියේදී අපි කියනවා අර අරිලල ප්‍රදේශයේ ස්පර්ශ වීමත් එක්ක ඒකෙදි දරුවාගේ අතර ඉතින්දි නැත්නම් කිරි උරා වීමත් එක්ක ස්නායු කොටස් උද්දීපනයට ලක් වෙනවා. අතර ස්නායු කොටස් උද්දීපනයට ලක් වෙනකොට ඒ ස්නායු කොටස් වල උද්දීපනය පාවිච්චි කරගෙන අතර ස්නායු මේ වශයෙන් අතර ප්‍රධාන වශයෙන් බලපෑමක් තියෙනවා. අතර අපි කියන්නේ මව සහ දරුවා අතර අයි කන්ටැක්ට් එකක් තියාගන්න කියලා අපි කියන්නේ ඒ අයි කන්ටැක්ට් කරාම වෙන්නේ නැත්තම් මේ දරුවා කිරි දෙන ගමන් අම්මා බෝඩිය වෙල් කර ගමන් නම් ඉන්නේ. ඒතකොට එතෙන්දී දරුවා සහ මව අතර සම්බන්ධතාවයක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම නැත්තම් ජීවිත දියාව නම් බලාගෙන ඉන්නේ. මොකද වෙන්නේ? එතෙන්දී දරුවා අතර සහ මව අතර ඒ සම්බන්ධතාවය නිර්මාණය වෙන්නේ නැහැ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් කියනතර ස්නායුමය පාලනයකුත් මේ හා සම්බන්ධ වෙන එක හරි. ඔක්සිටොසින් ස්‍රාවය වීම විනෝදි කෝෂියාවනේ එක සාමාන්‍යයෙන් අපි අපේ දේහය හා සම්බන්ධ කතා කරද්දී දඩ ප්‍රතිഘോഷී යාන්ත්‍රණ දෙකක් අපි කතා කරනවා. එකක් මම කිව්වා හයිපොතලමසෙන් නිපදවල අපරිමිටියුටරි ගබඩා කරන ඔක්සිටොසින් ස්තන ග්‍රන්ථි මත ක්‍රියාත්මකලා කිරි පිටතර විදීමේ කියන ක්‍රියාවලිය උත්තේජනය කරනවා. ඒ වගේම ඒ එකක් අනිත් එක තමයි කිරි නිපද වීම මේ වගේම නිදාස් නිපද වීම නිදාස් කිරීමට දායක වෙනවා වගේම ගර්භාෂයේ මරමින් කිරීම මත ක්‍රියාත්මකලා දරු ප්‍රසූති කියන ක්‍රියාවලිය උද්දීපනය කරත්තන් ක්‍රියාවන් සඳහා දායක වෙන මොකද වෙන්නේ? ඒ කියන්නේ විකර්ම ධනපති කෝෂිය ආගෙන නැත්නම් දරුවා මේ යෝනි මාර්ගය එළියට ඇවිල්ලා ආයතෝට යනවා. දරුවෝ දෙන්නේ. ආයි ඒතර එක පාරක් දෙනවා. ඒක නිසා මේක විකර්ම බලපෑම් යනවා නේද? කන්ටිනියු වි දරු ප්‍රසූතිය කරන්නේ දරු ප්‍රසූතියෙන් පස්සේ ඒතර ඉතිරි නැත්නම් කියන්නේ කවර බන්ද කොටස් සහ නැත්නම් වැඩ මාත්ලා කිසල ගන්න නැත්නම් කවලා මේ කවලාවාරය කොටස් ටික යෝනි මාර්ගය ආරම්භයෙන් එළියට එනකම්ම මේ සංකෝචන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යන කියන ක්‍රියාවලිය වෙනවා. ඒක අපි කියනවා ධන ප්‍රතිഘോഷී යාන්ත්‍රණය අපි අපි සලකන්නේ. ඒක නිසා අදම C හරි D හරි E කියන ප්‍රකාශය හරි B කියන ප්‍රකාශය හරි ධන උපත සමග ප්‍රතිස්ථාපන මට්ටම් පහළ වෙන නිසා කිරිමි ප්‍රති වීම ආරම්භ වෙන ඔක්සිටොසින් මට්ටම ඉහළ යාම නිසා තමයි ඉරින් දාස් වීම වෙන්නේ. එතෙන්දී නිෂේධක බලපෑමක් නම් එනවා. දැන් ප්‍රොජෙස්ටරෝන් මත්තන් ප්‍රොජෙස්ටරෝන් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් කිරි නිපද වීම කියන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් අපි කරින්දී සාමාන්‍ය තත්ත්වයේදී කිරි නිපද වීම සිද්ධ වෙන්නේ නැහැ. ස්තරගාධිමත්ගෙන් කිරි නිපද වීම සිද්ධ වෙන්නේ නැත්තේ ඒකෙදි ක්‍රියාත්මක වෙනවා ප්‍රොලැක්ටින් I S නැත්නම් ප්‍රොලැක්ටින් ඉනිබින් ෆැක්ටර් එක. දැන් ඉනිබින් හෝමෝන නැත්නම් කිරි නිපද වීම නිෂේධනය කිරීමේ හෝමෝන නැත්නම්
ඒ කිරිනිපදවීම නිෂේධනය කිරීම හෝමෝන එමගින් තමයි සාමාන්‍ය අවස්ථාවවලදී ස්තන ග්‍රන්ථි මත කිරිනිපදවීම කියන ක්‍රියාවලිය පාලනය කරගෙන ඉන්නේ. එතකොට දැන් ප්‍රොජෙස්ට් සාමාන්‍යයෙන් පොලැක්ටින් නේ මොනවද මේ අපිට කියන්නේ තන්දී ප්‍රොජෙස්ටරෝන් මට්ටමනේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම භාරයම දරුවපද සබා දායක වෙනවා. නමුත් කිරිනිපදවීමට ආරම්භ වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මොනවද අපි කියුවේ BIH නේ මේ ප්‍රොලැක්ටින් කියන හෝමෝන එක ප්‍රොලැක්ටින් කියන හෝමෝන එකේ බලපෑම නිසා තමයි කිරිනිපදවීම කියන ක්‍රියාවලිය සාධාරණ වෙන දෙයක් නෙවෙයි. ඒක CHD කියන ප්‍රකාශන ගත්තාම ඒක නිවැරදි අපිට ගන්න පුළුවන් උත්තරේ හතර විදිහට ගන්න පුළුවන්. 49 දැන් නිවැරදි පිළිතුර හතර විදිහට සලකන්නේ. ඊගාද 50 මුලක අරීජල පරිවාහන පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඒක මුලක අරීජල පරිවාහන කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ශාකයක ජල පරිවාහන දැන් මේ අවුරුද්දේ සමානලා අර ඔක විභාගයක අහන්න මුලවන් දී ප්‍රශ්නය සාමාන්‍යයෙන් ජල පරිවාහනය හා සම්බන්ධව ප්‍රධාන වශයෙන් සැලකද්දී අපි කතා කරන්නේ ප්‍රධාන පියවර තුනයිනේ. එකක් තමයි මූලකයේ සතුලට ජලය අතුල් කර ගැනීම. මූලකයේ සතුලට ජලය අතුල් කරගත්තට පස්සේ දැන් අපි දන්නකෝ දිවිජවත් වී ශාක මුලක් නම් මේකේ මූලකයේ සතුලට උදෙන්නේ අභිධර්මීය ව්‍යුත්පාදිත සැලකන්නේ මේ මූලකයේ සතුලට ජලය අතුල් කර ගන්න ඕනේ. ඒක ඒ තමයි පළවෙනි පියවර. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊගාව මෙතන දෙනවා අන්තස්චාලකයේ දෙනවා පරිචක්කය දෙනවා. ඒක මෙතන දෙනවා සෛලව දෙනවා. ලෝයව දෙනවා. එතකොට දැන් මේ මෙතන මේ ටික අපි කියන්නේ දැන් මේක මූල කේශය මේක අපි චර්මය මේක බාහිකය මේක අන්ත චර්මය මේක පරිචක්කය මේක ලෝයම මේක සෛලව ඔන්න සාගමුලේ කොටස් ටික විතර මේ සාගමුලේ අපි සරගද්දී මූල කේශවලට ජලය අවශෝෂණය කර ගන්නවා. එතන මේකදී තිරස්කර පරිවාහනය කියලා කියන්නේ මූල කේශවලට ජලය අවශෝෂණය කර ගන්න එක නෙවෙයි. දැන් මූල කේශවලට ජලය අවශෝෂණය කර ගන්න කොහොමද? මූල කේශවලට ජලය අවශෝෂණය කර ගන්න. එතන මේක ඇතුලේ මොකද කරන්නේ? අයන මට්ටම නැත්නම් අයන සාන්ද්‍රණය වැඩි කර ගන්නවා. මේ අයන සාන්ද්‍රණය වැඩි කර ගැනීමත් එක්ක බාහිර මොදෙන් පරිසරයේ අපි කියනවා අයන සාන්ද්‍රණය වැඩි කර ගැනීමත් එක්ක ශෛලිය තුල ශෛයස් නැත්නම් අපි කියන්නේ ද්‍රාවි විභවය වැඩි කර ගන්නවා. මූලකේශ ශෛලිය තුල අයන සාන්ද්‍රණය වැඩි කර ගැනීමත් එක්ක වැඩි කර ගන්නේ ද්‍රාවි විභවය. ද්‍රාවි විභවය වැඩි කර ගන්නකොට ශෛලියගේ මොකද වෙන්නේ? ජල විභවය කියලා කියන එක අඩු වෙනවා මූලකේශ ශෛලිය තුල. ඊට සාපේක්ෂව පහසු ද්‍රාවණය මොකද වෙන්නේ? ශෛලියගේ වැඩි වෙනවා ශෛයස්ට සාපේක්ෂව මොකද මේ බාහිර පරිසරයට සාපේක්ෂව තමයි මේ මූලකේශ ශෛලිය තුල වැඩි කරගන්නේ ද්‍රාවි විභවය කියලා කියන එක වැඩි කරගන්නවා. ද්‍රාවි විභවය වැඩි කරගත්තාම ජල විභවය වැඩි වෙනවා. ජල විභවය අර්ධන දක්වා ජලය ගලාගෙන යනවා. ඒ කියන්නේ මූලකේශ තුලට ජලය ගලාගෙන යනවා. දැන් මූලකේශ තුලට ජලය ගලනවාට පස්සේ එතනින් ආව දෙන්නේ අර මුලේ ශෛලිය දක්වා ගමන් කරනවා නේද? මේ මුලේ ශෛලිය දක්වා ජලය අරන් ඉන්නවා නේද? මූලකේශ වලින් ගමන් මුලේ ශෛලිය දක්වා ජලය අරන් ඉන්න එකට අපි කියනවා තිරස් ජල පරිවාහණය. එතකොට මුලේ දේශ වලින් ගමන් මුලේ ශෛලිය දක්වා ජලය පරිවාහණයට අපි කියන තිරස් ජල පරිවාහණය. ආයෙත් මුලේ ශෛලිය වලින් ගමන් මෙතනින් මොකද එන්නේ? ශාක පත්ත දක්වා නම් ජලය පරිවාහණය කරනවා. ඒක අපි කියනවා උඩුකුරු ජල සන්නායනය නැත්නම් සිරස් ජල පරිවාහණය විදිහට අපි හඳුන්වන්නේ. උඩුකුරු ජල සන්නායනය නැත්නම් සිරස් ජල පරිවාහණය විදිහට පැහැදිලි කරනවා. ඒක අපිට වැදගත් නෑ. මෙතනින් ඉඳන් මොකද වෙන්නේ? ජල පරිවාහණය කියන ක්‍රියාවේ තමයි විස්තර කරන්නේ. එතකොට එතනදී ජල පරිවාහණය කියන්නේ අපි කියන්නේ ප්‍රධාන වශයෙන් අපි ශාක සෛල ගත්තොත් මේ විදිහට මේ ශාක සෛල මෙහෙම යනවා. වෛද්‍යට ශාක සෛල යනවා. දැන් මේ ශාක සෛල ඇද්දී මේ ශාක සෛල වල තියෙනවා මේ සෛල කියන එක මොකද වෙන්නේ? සම්බන්ධ වෙලා තියෙන ප්ලාස්ම බන්ධ වලින් මේ සෛල කියන එක සම්බන්ධ වෙලා තියෙන කොහොමද? ප්ලාස්ම බන්ධ වලින් සම්බන්ධ වෙලා තියෙන මෙහෙම. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් මේ මුලට දැන් මුලේ මුලකේශ වලට ආවේ මුලකේශ වලින් නම් මුලේ සෛලම දක්වා ජලය ගමන් කරන එක
ප්‍රධාන මාර්ග තුනක් ඔස්සේ අපි විස්තර ගන්න. ඒ කියන්නේ අපෝ ලාස්ට් මාර්ගය එවැනිම සිම් ලාස්ට් මාර්ගය අඟුණ පතල හරහා සම්ප්‍රේෂණ මාර්ගය ප්‍රධාන මාර්ග තුනක් ඔස්සේ තමයි සාමාන්‍යයෙන් ශාකයක මේ මූලකේශ වලින් ගන්න මුලේ සයිලන් දක්වා ජලය පරිවහනය වෙන්නේ. එතකොට මොකද්ද මූලකේශ වලින් ගන්න මුලේ සයිලන් දක්වා ජලය පරිවහන මාර්ගය වෙන්නේ? අපෝබ්ලාස්ට් මාර්ගය, සිම්බ්ලාස්ට් මාර්ගය සහ පත්ලහරහා සම්ප්‍රේෂණ මාර්ගය කියන ප්‍රධාන මාර්ග තුනහරහා ඒකේ ජලය පරිවහනවා. ඒ පරිවහනයේ වෙද්දී දැන් සාමාන්‍යයෙන් අපෝබ්ලාස්ට් මාර්ගය කියන්නේ මේ දෙන සයිල බික්ති අතර අවකාශය. මේ සයිල බික්ති අතර අවකාශය නැත්නම් අන්තර් සෛල අවකාශ එනතන් බිඳ වැටුණු සෛල අවකාශ එනතන් වාහිනී සිදුරු හරවාස් දුන ජල පරිවාහනය අපි කියනවා අපෝබ්ලාස්ට් මාර්ගය කියලා. ඒ වගේම සිම්බ්ලාස්ට් මාර්ගය කියලා කියන්නේ මේ ප්ලාස්ම බන්ධාරාම දෙන්නේ ජල පරිවාහනය වෙනවා. මේ ප්ලාස්ම බන්ධාරා ඒ ජල පරිවාහන සිදුරු මාර්ගය අපි කියනවා සිම්බ්ලාස්ට් මාර්ගය කියලා. එක සෛලයක සෛල ප්ලාස්ම ඉඳන් ඊළඟ සෛලයේ සෛල ප්ලාස්මයට ප්ලාස්ම බන්ධාරා ජලය පරිවාහනය වෙන මාර්ගය විදිහට අපි जलवा මේ අන්තස්චරණය දක්වා මෙන්නේ අන්තස්චරණය දක්වා මේ මාර්ග තුනින්ම ජය අරගෙනවා. අන්තස්චරණය දක්වා අරගෙනවට පස්සේ අන්තස්චරණය කියලා කියන්නේ මේ වගේ තියෙන සෛල මේක අරලා දෙනවා මොනවාද කැස්පාර් පටිගත වීම බලාගෙන බලවා. එතකොට මේ සෛල අතර කැස්පාර් පටිගත වීම නිසා මුදෙන්නේ මේ සෛල අතර මේ කැස්පාර් පටිගත වීම නිසා මේ අතරේ මොකද වෙන්නේ ද්‍රව්‍ය පාන් වෙන එක වලක් වෙනවා. ඒක නිසා හඳුනෙන්නේ අපෝබ්ලාස්ට් මාර්ගය කියලා කියන එක වහලා දානවා. ඒක අපෝබ්ලාස්ට් මාර්ගය වහලා දාන නිසා මොකද වෙන්නේ? මේන අන්තස්චරණයේදී අපෝබ්ලාස්ට් මාර්ගය පාවිච්චි වෙන්නේ සිම්බ්ලාස්ට් සහ පත්ලහරහා සම්ප්‍රේෂණ මාර්ග විතරයි භාවිතා වෙන්නේ. ඒක නිසා අපෝබ්ලාස්ට් මාර්ගයේ නියවත් මොකද වෙන්නේ? සිම්බ්ලාස්ට් මාර්ගයේද හෝ එහෙමනම් පත්ලහරහා සම්ප්‍රේෂණ මාර්ගයේද මාර්ගය තමයි ගමන් කරන දුර අන්තස්චරණයේ පස්සේ පරිජප්පයටදී ආයි පරිජප්පේ සාහිස්තර කීපකින් යන්නේ ආයි නැවත මේ මාර්ග තුනම භාවිතා කරගෙන ද්‍රව්‍ය පරිවාහනය කියන ක්‍රියාවලිය ඉස්තු කරනවා. එතකොට මේ පරිජප්පෙන් පස්සේ ගලමුනේ සෛලව දක්වා විතර ජලය පරිවාහනය වෙන්නේ මේ මාර්ග තුන. එතකොට මුලක අරිය ජල පරිවාහනය පිළිබඳව වැරදි ප්‍රකාශයන්නේ අරිය ජල පරිවාහනයට තමයි ඉතිං වද දුදේ මූල කේශ වලින් ගන්න මේ මුලේ සෛලම දක්වා ජලය පරිවාහනය වෙන මාර්ගයට අපි සලකනවා අරිය ජල පරිවාහන මාර්ගය විදිහට අපි සලකන්නේ. එතකොට දැන් බලන්න අරිය ජල පරිවාහනය පිළිබඳව නිවැරදි ප්‍රකාශය හෝ ප්‍රකාශ අපෝබ්ලාස් සිම්බ්ලාස් පත්ලහරහා සම්ප්‍රේෂණ මාර්ග භාවිතා කරයි. එක හරියටම හරි. ඔය මාර්ග තුන තමයි ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ අපෝබ්ලාස් සිම්බ්ලාස් පත්ලහරහා සම්ප්‍රේෂණ මාර්ග භාවිතා වීමක් සිදු වෙනවා. පාවිච්චිවන් සිදෙනවා සියලුම ජීවි සෛල වල සයිටෝසෝලිය හා ප්ලාස්ම බන්ධ සිම්බ්ලාස් නියෝජනය කරයි. සියලුම ජීවි සෛල වල මොකද ජීවි සෛල වලට විතරයි මේ පරලහරහා සම්ප්‍රේෂණ මාර්ගයයි සිම්බ්ලාස් මාර්ගය පාවිච්චි කරන්න පුළුවන්. අපෝබ්ලාස් මාර්ගයේ ස්කන්ධ ප්‍රවාහණය වල පාවිච්චි කරන්න ඕනේ. අපෝබ්ලාස් මාර්ගය කියලා කියන්නේ වාහිනී වල කුහරහරහා එන යන එකද? එතෙන්දි මේ ප්ලාස්මයක් නැහැ. ඒ වගේම එතෙන්දි ඒක ඇතුලෙන් යන නිසා ඒතොර ඒ අජීවි සෛල කුහරහරහා යන ඒතොර එතෙන්දි අපි සාමාන්‍යයෙන් සලකන්නේ නැහැ මේ අපෝබ්ලාස් මාර්ගය ගමන් කරද්දී අවශ්‍ය නැහැ සිම්බ්ලාස් යන සෛලක රික්තයක් හෝ ප්ලාස්මයක් හෝ ඒ අවශ්‍යතාවය නැහැ. අපෝබ්ලාස් මාර්ගයේදී ද්‍රව්‍ය පද සයිටෝසෝලිය හා ප්ලාස්ම බන්ධ සිම්බ්ලාස් කියන යෝජනය කරයි. සිම්බ්ලාස් කියන්නේ ඒතොර එක් සෛලක සෛල ප්ලාස්මේ ඉඳන් ඊළඟ සෛලයේ සෛල ප්ලාස්මේ නේද ප්ලාස්ම බන්ධාරා එක් සෛලක සෛල ප්ලාස්මේ ඉඳන් ඊළඟ සෛලයේ සෛල ප්ලාස්මේ නේද ප්ලාස්ම බන්ධාරා ද්‍රව්‍ය පරිවහන වෙන මාර්ගය අපි කියනවා
ප්‍රධානයෙන් තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නයෙන් තමයි අපිට තියෙන උඩ අපෙන් අහනවා ප්‍රධාන වශයෙන් පරිචිත ප්‍රතිශක්ති ප්‍රතිචාර. හද පරිචිත ප්‍රතිශක්ති ප්‍රතිචාර සලකද්දී ඒකදී යාන්ත්‍රණයේදී ප්‍රතිදේය ජනක ප්‍රතිග්‍රාහක සහ ප්‍රතිදේය අතර සම්බන්ධතාවය පාද රූපේ දැක්වේ. පාද ඉල්ල දෙනවා මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් අපි දන්න කාරණා තමයි තීසා බි වසා සෛල කියලා සෛල වර්ග දෙකක් තියෙනවා. මේවා අපි දන්නවා මේ ස්ටෙන්ස් නැත්නම් මිදුළු සෛල නැත්නම් අපි කියන්නේ පියරි සෛල වල තමයි ස්ටෙන්සෙල්ස් වල තමයි නිර්මාණය වෙන්නේ. ප්‍රතිශක්තිකරණය සඳහා තමයි දායක වෙන්නේ. තී සෛල සහ බි සෛල කියලා ප්‍රධාන සෛල වර්ග දෙකක් තියෙනවා. එතකොට තී සෛල සහ බි සෛල සම්බන්ධව සලකද්දී අපි දන්නවා දී වසා සෛල කියලා කියන එක. එතකොට දී වසා සෛල කියලා කියන්නේ මොකද්ද? මේක එතන සාමාන්‍යයෙන් අපි බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. තී සෛල වල මතු පිට ඔන්නෝම් පිටන්නේ. ඒ වගේම වී සෛලයක් මතු පිටන්නේ. වී සෛලයක් අපි ගත්තාම ඒක මෙන්න මේ විදිහට පිටන්නේ. මේ විදිහට දීසා බී සෛල. එතකොට දැන් මේ දීසා බී සෛලයන් අපි සලකන්නේ ඉතල සම්බන්ධ වෙනවා නම් ව්‍යාධි ජනකයා ව්‍යාධි ජනකයාගේ අපි දන්නවා ව්‍යාධි ජනකයාගේ නිරනවා කොහොමද එයාගේ පරිලය මත මෙන්න මේ විදිහට විවිධ ව්‍යුහයන්. එතන ඒ විවිධ ව්‍යුහයන් අපිට බලා ගන්න පුළුවන්. ඒ විවිධ ව්‍යුහයන් වල අපි කියනවා මෙවලා අපි කියනවා එපිටෝප එපිටෝප්ස් මෙයා ප්‍රතිදේහ ජනක කියන්නේ වසා සෛලවල දීසා දීවසා සෛලවල මේ දින ප්‍රතිදේහ ජනක තමයි ඇවිල්ලා ව්‍යාධි ජනකයාගේ එපිටෝප්ස් එක්ක සම්බන්ධ වෙලා සම්බන්ධ විග්‍රහවලිය සිද්ධ වෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් බී සෛල ගත්තාම බී සෛල වර්ග දෙකක් හදනවනේ. එකක් මතක බී සෛල හදනවා අනික ප්ලාස්ම සෛල නිර්මාණය කරනවා. මතක බී සෛල ප්‍රතිශක්ති විද්‍යාත්මක මතකයේ සදාදායක වෙනවා. ප්ලාස්ම සෛල ඉමුනොග්ලොබින් ප්‍රතිදේහ නිපදවීම සඳහා ආධාර වෙනවා. ඒ වගේම තමයි ටී සෛල ආකාර තුනක් තියෙනවා. විෂ ටී සෛල කියලා දෙනවා හෙලීම එකට ව්‍යාජන කියලා තා මේ දෙයට ඇතුළ වෙන ව්‍යාජනයට විරුද්ධව ඩිරෙක්ට් ආසාදනය වෙලා එයා පොඩි නාලි කරලා විනාශ කරනවා කියලා ටීසර්ස් කියලා ගන්න විෂ ඩිසයිනර්. ඒ වගේම ඉන්නවා මතක ඩිසයිනර් කියන්නේ ප්‍රතිශක්ති විද්‍යාත්මක මතකයේ සඳහා ආදාය දෙනවා. ඊළඟට ඉන්නවා හෙල්පර් ඩිසයිනර් නම් ආධාරක ඩිසයිනර් ගන්න බලා ගන්නවා. ප්‍රධාන වශයෙන් ජීවසාර සෛල වර්ග තුනයි. එකක් ආධාරක ඩිසයිනර් නැත්නම් හෙල්පර් ඩිසයිනර් මතක ඩිසයිනර් සහ විෂ ඩිසයිනර්. ඒ වගේම විවසා සෛල වර්ග දෙකයි මතක ඩිසයිනර් සහ ප්ලාස්ම සෛල කියලා සෛල වර්ග දෙකයි. ඒක ඕවා අපිට ප්‍රධාන වශයෙන් අලගත් වෙනවා ව්‍යාජනකයන්ට විරුද්ධව ව්‍යාත්මක වෙද්දී. එතකොට මේකෙදී අපිට කියනවා ඒ කියලා දිර දෙනවා මම ඒ දිර දෙන්න දෙකන්න ඒ කියලා දිර දෙනවා මෙතන දිර දෙනවා ඊ කියලා දිර දෙනවා ඊ කියලා දිර දෙනවා දැන් මෙතන දිර දෙනවා අපිට දී කියලා දිර දෙනවා මෙතන දිර දෙනවා සී කියලා දිර දෙනවා ඒ වගේම මෙතනදී මේ දිර දෙන එකේ මෙන්න මෙහෙම දිර දෙනවා එපිටෝප්ස් ආකාර දෙකක් තියෙනවා මෙයාගේ මෙන්න මේ සම්පූර්ණ විවරය මෙන්න මෙහෙම එතකොට මෙයාගේ දිර දෙනවා මේ කැලේ විතරක් අරගෙන බී කියලා දිර දෙනවා ඔන්න ඒ විදිහට අපේ දිර දෙනවා මොනවද එතකොට මේ ඒ ඇතුලේ එතකොට මේක දිර නැහැ ඒක මම අයින් කරනවා. එතකොට මෙතන දිර තියෙන එකේ මෙන්න මෙහෙම කතන්දරයක්වත් තියෙනවා. මේකේ දිර තියෙන දර අපිට y අපු යන්නේ නැහැ. ඒක කියන්නේ b සෛල තමයි දිර තියෙන්නේ. b සෛල නෙවෙයි දිර තියෙන්නේ. ඔන්නෝම දිර තියෙන්නේ. දැන් අපිට මේ d කියලා වර්ග තියෙන්නේ මෙතන මේවා. පොයිද දිර තියෙනවා. දැන් මේකේ අපේ අහනවා ඉහත රූපේ a සිට e දක්වා කොටස් හඳුනා ගන්න කියලා කියනවා. මේ රූප සටහන පාවිච්චි කරගෙන ඒ සා ඊ දක්වා උදේ
B
පන්දවෙන්නේ තරමිදුලවල දීවසාසල්ල නිපදවන්නේ අටමිදුලවල පන්දවෙන්නේ තයිමසේ හරිද අපේ නාමේ b එකනේ b එක නිපදවන්නේ අටමිදුලවල පරදවෙන්නේ අටමිදුලවමයි එතකොට සම්භවය සහ පන්දවන ස්ථානය අටමිදුලු පාදකන සතුන්ගේ නයිගිනේ බයිස්වාවි අවයව සහ බයිස්වාවි ද්‍රව්‍යයන් ආනවා සාමාන්‍යයෙන් අපි පරිස්වාමයේ කියලා කියන ක්‍රියාවලියේදී පැහැදිලි කරන්නේ පරිවෘතීය ක්‍රියාවලිය වලින් නිපදවන අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා පරිවෘතීය කියලා. එතන දේහය තුළ නිපදවන අපද්‍රව්‍යයන් දේහයෙන් බැහැර කරනවා. එතන මුලින්ම පරිස්වාමී ව්‍යුහයක් අපිට සත්ව රාජධානි තුළ හමු වෙන්නේ කාමින්ද අපිට බලාගන්න පුළුවන්. දැතියෙන් නින්දස් ලැබේ සිළු සෛල තමයි මුලින්ම නිර්මාණය වෙච්චි ප්‍රධාන වෛස්වාවී ව්‍යුහයෙන් සලකන්නේ ඒකට අපි කියනවා පාක් මුක්කික කියලා සිලෙන්ඩරට අවශ්‍ය බල ගන්න බෑ නෙමටෝඩ අවශ්‍යද බෑ ඊට පස්සේ ප්‍රතිලින්ද සක දිනවා පාක් මුක්කික නැත්තම් සිලු සයිල එතනින් පස්සේ ඇන්ලිඩාවන් ශිකයන්ගේ මුක්කික තියනවා ඊට පස්සේ පරිස්සවාග සඳහා පාවිච්චි කරන දියුණු ආකාරයෙන් අපි සලකන්නේ මුක්ක සලකනවා ඊට අමතරව ලවණ වෛස්වාවීට අනුව ප්‍රධාන වශයෙන් ලවණ ගන්ති පාවිච්චි කරනවා තරදිය උරජින් සාපක්ෂයෙන් එවැගේම තහදී ගන්ති මහේස්වාමි ගන්තියක් විදිහට සලකන්නේ වෙනාර වලත් මහේස්වාමි වෙනවා ජලය මහේස්වාමි බලයක් සහ කාබන් ඩයොක්සයිඩ් මහේස්වාමි බලයක් විදිහට මෙහා වෙලා යනවා ඔයගෙන කාරණානික තමයි ගන්න දෙන්නේ පාව දැක්කන සතුන්ගේ නයිට්‍රජිනීය මහේස්වාමි අවයවය සහ මහේස්වාමි ද්‍රව්‍ය ක්ෂේත්‍ර නයිට්‍රජිනීය මහේස්වාමි කියලා ගත්තාම ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් මහේස්වාමි වෙන පුළුවන් ආකාරයි කතා කරන්නේ ඇමෝනියා यूरिया सा यूरिक अम्ल नाइट्रेट प्रधान नाइट्रोजनीय वायुसारी बलागन सरकाने सर अमोनिया बलागन बोला खारदीय सा निधिय अस्तिक वाक्षुइन के वायुसारी फले अभी सरकाने वहाँ अमोनिया ने यूरिया ने अमोनिया इधर वायुसारी करने ने खारद ओबिना දැන්දී ප්‍රධාන වශයෙන් අපි සලකනවා ඇමෝනියා වායුස්වාය ගැන මත්ස්‍යයන්ගේ මත්ස්‍යයන්ගේතර මෝරා සහ මඩුවාගේ යූරියා වන්කටික ඇමෝනියා එතකොට උභය ජීවීන්ගේ යූරියා එතකොට යූරික් අම්ලය පක්ෂීන් සහ ජීවපායින් වායුස්වාය පරේ යූරික් අම්ලය යූරික් අම්ලය පක්ෂීන් සහ උරගින් යූරියා උභය ජීවීන්ගේ වගේම ශිරපායින්ගේ වයිසාවි බලයත් යූරියා දෙල ක්‍රියාත්මක වෙනවා. ඒතර යූරික් අම්ලයේ විශේෂත්වය වෙන්නේ අනිත් ඒවාට උපරිම ජල ප්‍රතිශෝෂණය සිදු වෙන නිසා කැටිති ආකාරයක නිදාස් වෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් නැත්නම් ඝන ආකාරයක නිදාස් වෙන්නේ උපරිම ජල සංරක්ෂණය සඳහා යූරික් අම්ලයේ වයිසාවි කියලා කෙනෙක් වැඩගත් වෙනවා උපරිම ජල සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා. කලවත්තාගේ වයිසාවි අවයව වෙන්නේ මැල්පිගීය නාලිකා කරබත්තන්ගේ පරිස්වාදී අවයවයේ ඉන්නේ මෛත්‍රිකීය නාලිකාවන් තමයි ප්‍රධාන වශයෙන් හඳුන්වන්නේ පරිස්වාදී විදිහට පරිස්වාදී ද්‍රව්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් කරබත්තන්ගේ යූරික් අම්ලය කරබත්තන්ගේ පරිස්වාදී ද්‍රව්‍ය වෙන්නේ යූරික් අම්ලය ඉතල කරබත්තන්ගේ පරිස්වාදී ව්‍යුහය මෛත්‍රිකීය නාලිකා ඉතල පරිස්වාදී ද්‍රව්‍ය වෙන්නේ යූරික් අම්ලය ඒ කියන්නේ කැටිති ආකාරයෙන් තමයි සාමාන්‍යයෙන් ඉන්දසෙන්ද යූරික් අම්ලයක් බලාගන්න පුළුවන් ප්‍රධාන වයිස්වාරි ධාතු විදියට. ඒ වගේම කැස්බෑල කියලා කියන්නේ කෝඩේට අවංශිකයේ ඒවලගේ වයිස්වාරි ව්‍යුහය වෙන්නේ මුක්ක නැත්නම් වතුරළු. ඒ වගේම වයිස්වාරි අවයව වෙන්නේ යූරික් අම්ලය. කැස්බෑලන්ගේ අද වයිස්වාරි අවයවය වෙන්නේ මුක්ක උභයජිත් මේ ප්‍රධාන වශයෙන් කැස්බෑල කියලා කියන්නේ උරගිය උරගින්ගේ පරිස්වාදී ව්‍යුහය මුක්ක නැත්නම් වකුගඩු පරිස්වාදී ද්‍රව්‍ය වෙන්නේ උරගින්ගේ යූරික් අම්ලය යූරික් අම්ලය ඉස්කෙඩියා කියලා කියන්නේ අපි ප්‍රධාන වශයෙන් උභය ජීවීන්ගේ කීට ආකාරය සලකන්නේ ඒතර ඒගොල්ලන්ගේ අවයවය වෙන්නේ මුක්ක ඒ වගේම ඒතර පරිස්වාදී ද්‍රව්‍ය වෙන්නේ ඇමෝනියා ඇමෝනියා ඉස්කෙඩියාගේ පරිස්වාදී ද්‍රව්‍ය වෙන්නේ ඇමෝනියා ඊට පස්සේ B කොටස
බී කොටස අපිට කරනවා මානව කල හා සම්බන්ධව බී කොටස අපිට දෙන්නේ මානව කල හා සම්බන්ධව ප්‍රධාන වශයෙන් සංවේදී ඉන්ද්‍රයන් හා සම්බන්ධව නැත්නම් මානව කන සලකද්දී මේක ප්‍රධාන කොටස් තුනකින් නිර්මාණය වෙන්නේ මානව කන නිර්මාණය වෙන්නේ ප්‍රධාන කොටස් තුනකින් අපි දන්න බාහිර කන මෙතන කන සහ අභ්‍යන්තර කන ඔයද අපිට ගන්න පුළුවන් මානව කන සලකද්දී ප්‍රධාන කොටස් තුනකින් නිර්මාණය වෙන්නේ ඒක
ලේසියෙන් වාර කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා ඒවට වැඩි කාලය ගන්න නැතුව වාර නිතරම නිතරම මුලින්නේ ඔය ඇත්තටම උත්සාහ කරන දවසකට ඔය ෆෝන් එකේ ඉන්න ටයිම් එක පොඩ්ඩක් අඩු කරගෙන පුළුවන් තරම් උත්සාහ කරන මිලනේ රූප සාන්තික නිවැරදිව අඳින්න සහ නිවැරදිව යනවා නම් කරන්න රූප සාන්තික හැකියාව තියෙන්න ඕනි. ඒක නිසා ඒ සඳහා මහන්සි වෙන්න. එතකොට දැන් බලන්න අපිට දිය දෙනවා මානව කණ්ඩායම කොටස් ටික. ඒ කියලා දිය තියන්නේ ප්‍රධාන වශයෙන් ධර්මකය නම් කරන්න. ඒ කියලා කියන්නේ දැන් මුද්දලිකාව නිදාතිය සහ ධර්මකය කියලා දෙනෝනේ. මෙන්න මේක ධර්මකය. ඒ කියලා කියන්නේ ධර්මකය. ඒ කියලා කියන්නේ ධර්මකය. ඊළඟට අපි ගන්නවා B කියලා කියන්නේ B කියලා කියන්නේ මොකක්ද? අර ගන්න පුළුවන් කර්ම ශංකය. කර්ම ශංකය B කියලා කියන්නේ කර්ම ශංකය. C කියලා කියන්නේ මොකක්ද බලන්න? යුෂ්ටිකීය නාලය. C යුෂ්ටිකීය නාලය. යුෂ්ටිකීය නාලය C කියලා කියන්නේ. ඊට පස්සේ D කියලා කියන්නේ මානව කණ්ඩායම අපිට දිය දෙන කොටස් වලින් අපිට ගන්න පුළුවන්. ඒ කියල කියන්නේ මොකක්ද? ධර්මකය. B කියල කියන්නේ කර්ම ශංකය. C යුෂ්ටිකීය නාලය. ඊට පස්සේ D කියල කියන්නේ අර්ධ චක්‍රාකාර නාලය. E කියල කියන්නේ ශ්‍රවණ ස්නායුව. ඔතනයි ප්‍රධාන වශයෙන් කොටස් ටික අපිට ගන්න පුළුවන් මානව කණ්ඩායම. ඊළඟ B ව්‍යුහය. B කියල කියන්නේ එතකොට කර්ණ ශංකය. B ව්‍යුහයට ධ්වනි තරංගයක් ඇතුළු වන සහ පිටවන ద్వාර නම් කරන්න. එතකොට සාමාන්‍යයෙන් බීට ධ්වනි තරංගයක් ඇතුළු වන ద్వාරය තමයි අණ්ඩාකාර ගෞක්ෂය. එගෙන මෙන්න මෙතන තියෙනවා මේන චතු තරංගය. දැන් කර්ණ ශංඛයක පාස්කඩක් ගණින්දි මේවා අපි බෙදනවනේ. එතකොට මේක දෙනවා අරින්ද ප්‍රණාලය කර්ණ ශංඛ ප්‍රණාලය කර්ණ පතා නාලය. දැන් මේක දෙනවා මේ සවන සංවේදී කේශ ගන්න සය දෙනවා ටෙක්ටර් පටලය. දැන් මේක දෙන්නේ පරිවසාතරය. මේක දෙන්නේ පරිවසාතරය. මේක ඇතුලේ දෙනවා අන්තවසාතරය. එතකොට දැන් මොකද වෙන්නේ? මේන ශබ්ද තරංගයේ මෙන්න මෙතන මේ පරිවසාතරය නැත්නම් මෙන්න මෙතන පරිවසාතරලයට ඇතුල් වෙන්නේ මෙන්න මෙතනින් අණ්ඩාකාර ගෞක්ෂය ආවා තමයි ඇතුල් වෙන්නේ. අණ්ඩාකාර ගෞක්ෂය ආවා. එතකොට ඇතුළුන ద్వාරයෙන් ඉන්නේ අණ්ඩාකාර ගෞක්ෂය. ශබ්ද තරංගයක් ඇතුළෙන් ධාරය අපි කියනවා අණ්ඩාකාර ගෞක්ෂය. පිටවන ධාරය අපි කියනවා පිටවන ධාරය අපි හඳුන්වන්නේ ගෝලාකාර ගෞක්ෂය. ඒ ඇවිල්ලා මේක මෙතනින් එළියට යනවා. එළියට යන්නේ ගෝලාකාර ගෞක්ෂය. එතන පිටවන ධාරය විතර සලකන්නේ ගෝලාකාර ගෞක්ෂය. ඒ කියන්නේ අභ්‍යන්තර කණයි මැද කණයි අතර පීඩනයේ තුලනය කරන්නේ අභ්‍යන්තර කණේ මැද කණේ අතර පීඩනය තුලනය කරන්නේ ගෝලාකාර ගෞක්ෂය ආරවදර පීඩනය සම්තුලනය කිරීමක් සිදු කරනවා. ඒ නිසා ඒකට ඉහත බීවට දන්තරංගය ඇතුළ වන සාපිට වන ධාර ඇතුළ වන ධාරය සාපිට වන ධාරය අපිට ඔය විදිහට ගන්න පුළුවන්. ඊළඟ තුන ඉහත බී ව්‍යුහයේදී ධ්වනි තරංගයක් ස්නායු ආවේගයක් බවට පත්වන්නේ කෙසේද? අපි අහනවා ධ්වනි තරංගයක් එත බීව්‍යුවේ කියලා කියන්නේ කර්ණ ශංඛය. කර්ණ ශංඛයේදී ධ්වනි තරංගය ඡබ්ද තරංගයක වල පරිවර්තන වෙන්නේ කොහොමද අනව? අපි කර්ණ ශංඛයක අරස්කඩ ඇඳා. එතන කර්ණ ශංඛය අපිට උඩින්ම දෙනවා අලින්ද නාලය. එතන අලින්ද නාලයේ තියෙනවා පරිවසාතරලය. මේ අලින්ද නාලයේ පරිවසාතරලය කම්පණය වෙනකොට මෙන්න මේ පරලයට අපි කියනවා රයිස්න පරලය. එතන ඡබ්ද තරංගයේ මොකද මේ රයිස්න පරලය හරහා ශබ්ද තරංගය ඇතුල් වෙනවා. මෙන්න මේ මැද කණේ තියෙනවා අන්තෝවසා තරලය. අන්තෝවසා තරලයට දෙනවා කොටස.
ඒ අන්තවාදා තමයි මේ බාහිර කාන්ති තමයි බාහිර කුටිරතම් අලින්ද ප්‍රණාලී තුරදින පරිණසාතරලේ කම්පණේලා ඒ ශබ්ද තරංගය මේ මැදදෙන මේ අත්පාදන ශාන්ත ප්‍රණාලීගෙන අන්තවාදාතරලේට මාරු වෙනතර මොදෙන්නේ මේක එක්කම බලලේ මොදෙන්නේ කරකටන් චලනය වෙන ගන්නවා එතකොට මේ සවන සංගීතී මේ පාදාස බලය මත දෙන සවන සංගීතී කේශන සෛල දින මොදෙන්නේ මේ දෙකම බලලේ ගිල ඇතුල වෙනවා මෙන්න මේ ටික ඔක්කොම එකතු වුවා අපි කියනවා කෝටි ආරය සවන සංගීතී කේශන දන සෛල දෙකම බලලේ සහ සවන ස්නායු පාදාස බලය ඔය සෙට් එක එකට එකතු කරනවා අපි කියනවා කෝටි ආරය ඉතින් මොදෙන්නේ මේ සවන සංගීතී කේශන සෛල ගිහිල්ලා වදින උඩ දෙකම බලලේ වදින ප්‍රමෝදින විද්‍යුත් ආයග ජනනය කරනවා ඒක අරගෙන යනවා මොලේ තියෙන සවන සංවේදී ප්‍රදේශවල සවන ස්ථාන වලා දැන් මොකද ඉන්නේ අන්තවාදාතරලේ කම්පණයලා ඒ ශබ්දාන්ගේ පාදස වර්ණයලා කර්ණමතානාලේ තියෙන පරිවසතරලේට ඇතුල් වෙනවා ඒ පරිවසතරලේ කම්පණයලා ඉඳලා ගෝලාකාර ගාවක්ෂේ මුදෙන්නේ අරා මැදකන මුදෙන්නේ වාතයෙන් පිළිච්ච කුටියට ඒකට සත් මොකද ඉන්නේ මේක මෙහෙම මෙහෙම කම්පණය වලට ශබ්ද වර්ණේ මැදකනට දෙමාදල පීඩනය මොකද වෙන්නේ තුලනේ ගේමක් කරනවා මේක ඡන්ද තරංගයේ මතකාරණ දෙන්න දෙන්න මොදෙන්නේ පීඩණය තුලනේ වීමක් වෙනවා ඒක නිසා දැන් මේ දෙක අතර පීඩනයක් ඇති වෙන්නේ නැහැ ඒ පීඩන වෙනස සමනය කිරීමක් කරනවා දැන් B B ඔය දැන් B නේ එතෙන්ද අපි කතා කරන්නේ මේ ගෝලාකාර ගවක්ෂය වගේ තමයි මේ ක්‍රියාවලිය කරන්නේ දැන් මෙතන තිබුණ අණ්ඩාකාර ගවක්ෂයෙන් ඇවිල්ලා ගෝලාකාර ගවක්ෂයෙන් තමයි ඊට ගියේ දැන් එතකොට අපි ගන්නවා මෙතෙන්දී ඊට B දී දොනි තරංගය ස්නායු ආවේගයක් බවට පත් වුනේ කෙසේද කියලා අහනවා. මෙතන දොනි තරංගයක් ස්නායු ආවේගයක් වෙන විදිහට මම කිව්වා. ඡන්ද තරංග ඉස්සල මේ අලින්ද ප්‍රණාලයේ පරිවසන තරලයේ කම්පණය වුණා. ඒ අනුව මද ගණනාවක කර්ණ ශාල ප්‍රණාලයක ආවා. ඇවිල්ලා ඒක දින අද්වස තරලයේ කම්පණය වුණා. එතකොට මොකද ඉන්නේ? පාදස බලයත් එක්ක දින තරලයේ කම්පණය වුණා. දෙකම බලලා ගිහලා පාදස බලය වල දින සවන සංවේදී කේශන සෛල වල ගැටුණා. විදුත් ආවේගය ජනනය වුණා. ඒක අරන් ගියා ඡන්ද තරංගයට කර්ණමතානාලයට ගියා පරිවස තරංගයට කම්පණය වුණා ඡන්ද තරංගයේ පීඩනය තුරණය වෙන කාන් එළියට අරන් ගියා ඔන්නෝ තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය විදිහට අපිට ගන්න පුළුවන් දොනි තරංගය ස්නායු ආවේගයක් බවට පරිවර්තනය වෙන ක්‍රියාවලිය ලියන්න මේ විදිහට තුන්වෙනි කොටස උත්තර ලියන්න ඊළඟ නැත්තම් ලියා ගන්න මුලින්ම උත්තර ලියන තම් දා ගන්න මුලින්ම එය තුල ඇති අලින්ද නාලයේහි එය තුල ඇති අලින්ද නාලයේහි මුලින්ම එය තුල ඇති අලින්ද නාලයේහි එය තුල ඇති අලින්ද නාලයේ පරිවසා තරලයේ කම්පණය වීමෙන් පරිවසා තරලයේ කම්පණය වීමෙන් මුලින්ම එය තුල ඇති අලින්ද නාලයේ පරිවසා තරලයේ කම්පණය වීමෙන් පරිවසා තරලයේ කම්පණය වීමෙන් පීඩන තරංගයක් ඇතිවේ පරිවසා තරලයේ කම්පණය වීමෙන් පීඩන තරංගයක් ඇතිවේ අලින්ද නාලයේ පරිවසා තරලයේ කම්පණය වෙනවා ඒ නිසා මුදින්නේ පීඩන තරංගයක් ඇති මේක තමයි ඒකට මම කිව්වේ පාදයට ඇතිවේ පීඩන තරංගයක් ඇතිවේ එමගින් දිගට යන එමගින් කර්ණ ශාන්ත ප්‍රණාලය හා කර්ණ ශාන්ත ප්‍රණාලය හා මේක අරදින කර්ණ ප්‍රණාලය මෙතන කර්ණ ශාන්ත ප්‍රණාලය කර්ණ ශාන්ත ප්‍රණාලය හා පාදාශ්‍ර බලය මත පාදාශ්‍ර බලය මත පාදාස පටලය මත පාදාස පටලය මත තෙරපුමක් ඇතිවේ පාදාස පටලය මත තෙරපුමක් ඇතිවේ පාදාස පටලය මත තෙරපුමක් ඇතිවේ මෙම පාදාස පටලය සහ මෙම පාදාස පටලය සහ මෙම පාදාස බලය සහ පාදාස බලය සහ
ඊට සම්බන්ධ රෝම ඊට සම්බන්ධ රෝම සෛල ඊට සම්බන්ධ රෝම සෛල ඉහළට සහ පහළට කම්පණය වේ රෝම සෛල ඉහළට සහ පහළට කම්පණය වේ රෝම සෛල ඉහළට සහ පහළට කම්පණය වේ එවිට 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 රෝම සෛල එවිට රෝම සෛල අචල තෙක්තම් පතලේහි ගැටීමෙන් නැමීමට ලක්වේ අචල තෙක්තම් පතලේහි ගැටීමෙන් අචල දෙක්තම් පතලෙහි ගැටීමෙන් නැමීමට ලක්වේ අචල දෙක්තම් පතලෙහි ගැටීමෙන් නැමීමට ලක්වේ එවිට 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 රෝම සෛලවල ඇති ශ්‍රවණ ප්‍රතිග්‍රාහක ශ්‍රවණ එවිට රෝම සෛලවල ඇති ශ්‍රවණ ප්‍රතිග්‍රාහක රෝම සෛලවල ඇති ශ්‍රවණ ප්‍රතිග්‍රාහක උත්තේජනීය වීම මගින් උත්තේජනීය වීම මගින් උත්තේජනීය වීම මගින් ස්නායු ආවේගයක් මොලේ දක්වා ගමන් කරයි මොලේ ශ්‍රවණ සංවේදී ප්‍රදේශය මොලේ ශ්‍රවණ සංවේදී ප්‍රදේශය දක්වා රැගෙන යාම සිදු වේ ශ්‍රවණ සංවේදී ප්‍රදේශය දක්වා රැගෙන යාම සිදු වේ පොතේ සාමාන්‍යයෙන් සිදු වෙන ක්‍රියා වේදවල ඊද වීවි වේදී ධ්වනි තරංගයක් ස්නායු ආවේගයක් බව පරිවර්තනය වෙන්නේ ඔන්න කියන ක්‍රියා වේ ආරයිද මොකද ඉස්සලා උනේ අලින්ද ප්‍රණාලයේ තියෙන මරණ සතරලේ කම්පණය වුණා ඒ අනුව වෛෂ්ණවත්ලේ ආරාණතම් කර්ණ ශාන්ත ප්‍රණාලයට ඇතුළු වුණා ශබ්ද තරංගය ඒකත් එක පාදාස මණ්ඩලය දෙදින අන්තවාද තරලේ කම්පණය වුණා ඒකත් ඒ පාදාස මණ්ඩලයේ කම්පණය වෙනවා ඒ පාදාස මණ්ඩලයේ ශ්‍රවණ සංගීතී කේශර ධර්ම සෛල ගිහිල්ලා තෙක්කම් පටලේ ගිල වදිනවා වදිනකොට එතන අචල තෙක්කම් පටලේ කියලා කියන්නේ එතන ශ්‍රවණ සංගීතී කේශර සෛල වැඩිලා නැමෙනවා නැමෙනකොට විදුත් වායයක් ගන්නේ වෙනවා ඒක අරගෙන යනවා ශබ්ද තරංගයක් විදිහට ඔයාටද මොලේ ශ්‍රවණ සංගීතී ප්‍රදේශ දක්වා අරගෙන යනවා කොහොමද මේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය ඊට පස්සේ හතරවෙනි කොටස පාදසාන එක් එක් විස්තරණ ගලපෙන අවයවය වචන වචනේ ලියන්න මේක නම් ලේසි පාද එක් එක් විස්තරණ ගලපෙන අවයවය වචනේ ලියන්න ස්නායු පද්ධතියේ කෘත්‍යමේක කිය අරගෙන ප්‍රතික චාපය ස්නායු පද්ධතියේ කෘත්‍යමේක කියවෙන්නේ ප්‍රතික චාපය විවමේක කියනවා නම් ස්නායු සෛලය ස්නායු පද්ධතියේ විවමේකගේ ස්නායු සෛලය කෘත්‍යමේක කියවෙන්නේ මොකද ප්‍රතික චාපය ප්‍රතික චාපය තමන්ට බවණ ඇසෙන කටහඬවල් අත්විඳින අන්න අය තමන්ට හිංසා කිරීමට සරසම් කරන බව සිතන උග්‍ර මානසික රෝගියකි ඒක අපි කියන්නේ හීනෝන් මාදය හීනෝන් මාදය හැමෝම ඉන්නේ මොකද්ද හැමෝම පිළිබඳව සැකෙන් ඉන්නේ මට දැන් නැත්නම් දැන් කවදද කරයි කියලා මොකදන්නේ හැමදෙස්සම සැකෙන් ඉන්නේ අනේ සැකෙන් පෙළනවා නම් අපි කියන්නේ එහෙම තත්ත්වයක් අපි කියනවා හීනෝන් මාදය කියලා අපි කියන්නේ හැමදෙස්සම මොදින්නේ වෙන කෙනෙක් තමන්ට හානි කරයි කියලා කියන බයෙන් ඉන්නේ ඒ තත්ත්වයක් අපි කියනවා හීනෝන් මාදය ඇසේ දෘෂ්ටි විතානේ මත ඇති ආලෝක සංවේදී නමුත් වර්ණ වෙනස හඳුනා නොගන්නා ප්‍රතිග්‍රාහක ආකාරයෙන් යෂ්ටි සෛල හේතු සෛල අපි හදාගන්නේ කරුසුදු දෘෂ්ටියට යෂ්ටි සෛල නේ යෂ්ටි සෛල කරුසුදු දෘෂ්ටියට හේතු සෛල වර්ණ දෘෂ්ටියට එතකොට වර්ණයේ වෙනස හඳුනා නොගන්නා
යෂ්ටි සෛල සාමාන්‍යයෙන් ඔය දෘෂ්ටිවිතානේ මත බන්ධ දෘෂ්ටිවිතානේ මත තියෙනවානේ යෂ්ටි සෛල සහ හේතු සෛල කියලා ප්‍රධාන සෛල වර්ග දෙකක් තියෙනවා යෂ්ටි සෛල මේ අදුවාලෝකයේදී පෙනීම සහ කලසුදු දෘෂ්ටිය සඳහා හේතු වෙන්නේ හේතු සෛල හේතු වෙන්නේ වර්ණ දෘෂ්ටිය සඳහා ඒකට ඒ සඳහා හේතු වර්ග තුනක් අපිට බලා ගන්න පුළුවන් කියලා කියනවා ඒ වගේම පූර්ව විද්‍යුත්තරයේ වෙන්නේතර යෂ්ටි සෛල පූර්ව විද්‍යුත් වර්ගයෙන් සාහය කරන පෝෂී වෙන පෝෂී නොවන බලතලයක් ඇති කියලාගේ හෝමෝනයකි සාමාන්‍යයෙන් පෝෂී සහ පෝෂී නොවන බලතලයක් ඇති කරන පුළුවන් හෝමෝනය වෙන්නේ වර්ධක හෝමෝනය GH growth hormone එක වර්ධක හෝමෝනය දේහ අභ්‍යන්තර පරිසරය සාපේක්ෂව බටුකාරී විද්‍යාත්මක තුල බලත් ගන්න එකට අපි කියනවා සමස්තිදිය සමස්තිදිය දේහයේ අභ්‍යන්තර පරිසරය පටුකායික සීමාන් තුල බලත් ගන්න ක්‍රියාවලියට අපි කියනවා සමස්තිදික ක්‍රියාවලිය සමායෝජනීය හා සමස්තිදික ජීවින්ගේ ලක්ෂණ ගැන කතා කරද්දී අපි ඉගෙන ගන්නවා සමායෝජනීයදී කරන්නේ සංවේදක සාධාරණක අතර අපි කියනවා මන සම්බන්ධීකරණතාවයක් පවත් ගන්නවා ස්නායු ආරයික ස්නායු සමායෝජනයක් හෝමෝන ආරයික රසායනික සමායෝජනයක් කියලා අපි හඳුන්වන්නේ ඒක තමයි අපි සාමාන්‍යයෙන් ගන්නේ සමායෝජන ක්‍රියාවලිය සමස්තික කියන ක්‍රියාවලිය කියන්නේ දේහයේ බාහිර හෝ අභ්‍යන්තර පරිසර විතර වෙනස් වීම වඩනවා දේහයේ පටුකායික විද්‍යාත්මක සීමා තුළ පවත් ගන්නවා ඒකට අපි කියනවා සමස්තික ක්‍රියාවලිය එයාගේම සි මිනිසාගේ වැලකට සංවේදකයගේ සන්ධි වර්ගය සහ චලනාකාරය වැලකට කියලා කියන්නේ એટલે මෙතන සන්ධිය අපිට බලා ගන්න පුළුවන් සන්ධි ආකාරය වෙන්නේ මුත්තේ මීට වඩා මේක දිගාරින්න බෑ ඒක මීට වඩා මේක දිගාරින්න බෑ කියන දොරක් වගේ තමයි අනිපතර අරින්න බෑ මේක අනිපතර මේක බෑ කියලා කියන්නේ මෙතන තියෙන්නේ අසව සන්ධිය ලොක් වෙනවා මෙතන තියෙන අසව සන්ධිය ලොක් වෙනවා ග්‍රැන්ඩියම් ගුරුත් වාතයමයි මේක අනිපතර නවන්න බෑ ඒතර අසව සන්ධිය තියෙන්නේ ඒතර ඉතින් මොකද වෙන්නේ ලොක් වීමක් සිද්ධ වෙනවා ඒ සන්ධි ආකාරයෙන්දී તો සන්ධි වර්ගයේ ඉන්නේ අසව සන්ධිය එතන අපි මේකෙන් කරන්නේ මොනවද අත නැමීම සහ දිගහැරීම ඒ කියන්නේ සම්මිංජනය සහ ප්‍රසාරජනය කියන ක්‍රියාවලිය කියන්නේ අත නමනවා සහ අත දිගහැරීම අත නැමීම සහ දිගහැරීම කියන ක්‍රියාවලිය අපි හඳුනනවා සම්මිංජනය සහ ප්‍රසාරජනය එතකොට සමස්ත අධේ ක්‍රියාකාරීත්වය ගත්තොත් ඊට වඩා වෙනස් සමස්ත අධේ ක්‍රියාකාරීත්වය ගත්තොත් සම්මිංජනය ප්‍රසාරජනය තියෙනවා ඊට පස්සේ අපනයනය සහ පරිණායනය කියන එක පරිණායනය කියන්නේ මෙහෙම කරකවන එක පරිණායනය කරන්න පුළුවන් එයාසේ උත්කුප්ජනය සහ නිකුප්ජනය වෙනවා සාමාන්‍ය අධ්‍යය වෙනවා ජනන උත්කුප්ජනය සහ නිකුප්ජනය ඒ වගේම අපනයනය සහ පරිණායනය සහ ඔය කියන ආකාරයේ චරණ ආකාර අපිට බලා ගන්න පුළුවන් මානාතේ චරණ වර්ග ගොඩක් තියෙනවා ඕකෙන් වැඩමිට සංධිය විතරක් සෙත් වෙන්නේ සම්මිංජනය සහ ප්‍රසාරජනය කියන ක්‍රියාවලියට විතරයි කියන්නේ නැමීම සහ දිගහැරීම කියන ක්‍රියාවලිය සඳහා විතරයි සෙට් වෙන්නේ චලනාකාරය ඊට පස්සේ මිනිසාගේ හිස් කබලෙහි සංකත අර්ථිය ඇති ප්‍රසර වර්ග තුන හිස් කබල ගත්තාම මානව හිස් කබලේ ප්‍රධාන අපිට කන සම්බන්ධ වෙන ප්‍රධාන ප්‍රසර වර්ග අපිට තුනක් බලා ගන්න පුළුවන් ඒ ප්‍රධාන ප්‍රසර වර්ග තුන වෙන්නේ ප්‍රධාන වශයෙන් යුග ප්‍රසරේ පීඩනවා චුචුකාකාර ප්‍රසරේ පීඩනවා කීලාබ ප්‍රසරේ පීඩනවා ඒවායි කෘත්‍යම තානවා යුග ප්‍රසරයෙන් කරන්නේ යුග ප්‍රසරයෙන් කරන්නේ සංකත අස්තියේ යුග ප්‍රසරය සෑදීම කියන්න ඒතර ප්‍රධාන වශයෙන් ඉස්කබලේ පීඩන ප්‍රධාන ප්‍රසර වර්ග තුන වෙන්නේ යුග ප්‍රසරයයි චුචුකාකාර ප්‍රසරය සහ කීලාබ ප්‍රසරයද කීලාබ ප්‍රසරය කියලා කියන්නේ ඉස්කබල ගත්තාම මේකේ මෙන්න මේ වෙනවා අද මෙන්න මේ වගේ පොඩි ප්‍රසරයක් එනවා ඒ වගේ මේකෙම මේ සංකස්තියම සෙට් වෙලා එනවා මෙන්න මෙහෙම යුග ප්‍රසරයක් කියලා අපි අක්කේ වන්දන ඒ වගේ මෙතන තියෙනවා තව ප්‍රසරයක් ඒකේ ප්‍රධාන ප්‍රසර වර්ග තුනක් අපි බලා ගන්න පුළුවන් ඉස්කබල හා සම්බන්ධව යුග ප්‍රසරය චුචුකාකාර ප්‍රසරය සහ කීලාබ ප්‍රසරය කියලා ප්‍රධාන ප්‍රසර වර්ග තුනක් බලා ගන්න පුළුවන් යුග කරණයේ කෘත්‍යයන් වෙන්නේ යුග ප්‍රසරයේ කෘත්‍ය තමයි සංකතාස්තියේ යුග ප්‍රසරයේ සෑදීම ඒ වගේම තමයි චුචුකාකාර ප්‍රසරයෙන් වෙන්නේ පේශි සංධාරය නැත්නම් පේශි නිවේශනය සඳහා පෘෂ්ඨ සැපීම පේශි නිවේශනය සඳහා පෘෂ්ඨ සැපීම කීලාප ප්‍රසරයෙන් කරන්නේ ඒ පේශි සංධාරය සඳහා පෘෂ්ඨ සැපීම
पेशी संदा ने सदा पुष्ट से पीन तर पेशी तो देखे मगरन चुचुका का बसरे सा किला बसरे ने देखे मगरन ने पेशी संदा ने सदा पुष्ट से पीन तर तुम्ही ने कर देह बार दारा के नहीं उसना मिनिस कशेर का वो कहती भी हुए अन्ना भी इसलत करा करा सामान्य देह बार दारा के ना तो कशेर भी एक इसलत करा करे चुका इंदा से सदा कशेर भी पीना लक्षण दर मेदन दिया ने देह बार दारा के नहीं मिला कि नहीं किया फिर बड़ा करना बोला कशेर भी कशेर का देह विशाल कशेर का देह या किधर विशाल करा सामान्य कशेर यह इंदा पहाड़े आती अभी अन्ना ने हम देखो दे ये तो बोल रहा है मैं वो एक ना कारण दिखाते क तो मामा दरन है मित्री नगर करना वहाँ और आपे रिमिशन नगर संबंध सीलों दारों को संबंध रहा नहीं तीन सा बड़ी प्रमाण के संबंध रहा इन्हें तीन सा मामा नगर करना वहाँ तो हरे तो हाथरे में नहीं विवेक देसा एक दिन इतनो टिका बटे इतनो लाती ना पचना पेपर के एक पचना वर्षन सारा का ඉදිරියට කිතු රාදී මාතරේ අපි යන දවසේ මෙවිෂන් එකේදී සාකච්ඡා කරමු එහෙනම් අදට ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච ඉතින් හැමෝටම වගේම සම්බන්ධ වෙච්ච නැති දරුවන්ටත් මේ ෆයිල් දෙන්න අතර මේක ඔයාලට එක දවසක් යනකම් බලන්න පුළුවන් YouTube එකෙන් අයින් කරන්නේ නැහැ ඒක අනිත් සම්බන්ධ වෙච්ච කටටත් බලන්න පුළුවන් එහෙනම් සුබුරුදු පරිදි ආයෙත් අපි ලබන සතියේ දාස්පන්දර මෙවිෂන් එකෙන් හම්බ වෙනකන් එහෙනම් අපි මෙතනින් ඉවර කරනවා हमारे मुद्दे उस समय योग्य में आए भगवान हिम्स बराबर आ